ජාතික ජනබලවේගයේ මොරටු ආසන සමුළුව ඊයේ පැවැත්ුණා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රනිල් වික්‍රමසිංහ තෙතමනයක් නැති වියලි දර කෑල්ලක් වගේ නායකයෙක් මත තබා ගන්න. ඔහුට ජනතාවගේ දුක් වේදනාවන් ඔහුට අදාළ නැහැ. ඔහු කියනවා කැබිනට් මණ්ඩලයේ මොකද්ද? හාල් ගයක් આવොත් රටින් හාල් ගෙනත් දෙන්න. රනිල් ඒ වී අස්වැන්න කියලා කියන්නේ හාල් පමණක් නෙමෙයි. ඒ ගොවි ජනතාවගේ ජීවිතය තමන්ගේ ඇස් ඉදිරි පිට තමන්ගේ කුඹුර නාටු වෙනවා. තමගේ සිදිරි පිට ගොවි ජනතාව හූල්ල හූල්ල හිටියා. රනිල් වික්‍රමසිංහ තෙතමනයක් තිබුණේ. අන්න එහෙම නායකෙක් රනිල්. එනිසා කළ හැකි සියලු විනාශයන් ඔහු කරනවා. රනිල් වික්‍රමසිංහ යනු සියලු දේ මුදල් නැමැති අයිස් වතුරේ ගිල්වා මරා දැමූ නායකයෙක්. අපි සාමාන්‍ය ගමේ කියන්නේ නේද? යන යකා කොරහක් බිඳගෙන යනවා වගේ මේ යකා හදන්නෙත් ඔක්කොම නැති කරගෙන යන්නේ. අපි කවුරක් මැජික් කාරයෝ නෙවෙයි. අපි ඉන්ද්‍රජාලිකයෝ නෙවෙයි. අපි ස්වභාවික මිනිස්සු. හැබැයි ඒගොල්ලෝ අමුතු මිනිස්සු. දුටු ගෙමු විහාර මහදේවි පොළොන්නරුවේ ගෙමියා පොලෙන් උපන් මහ පොළොවෙන් උපන් වහින කාලේ අපිත් ගේ පිටිපස්සේ මහ පොළොවෙන් එනවා. ඒගොල්ලෝ ගැන අපිට කිව්වා ආසියාවේ ලොකුම මොලේ ඒ විතරද? මොල හත දැන් ඔයගොල්ලෝ හිතන්නේ මොල හත කියනකොට තේරුන්නේ නැත්තේ බැරි වෙලා කන් තුනක් තියනවා කියොත් මොකද හිතෙන්නේ? විකෘති කියලා හිතෙනවනේ. මොලේ පේන්නේ නැති ඉඳ හතක් තිබ්බම නිකන් හොඳයි කියලා හිතෙනවා. මොල හතක් කියන්නේ විකෘතිය. හත කොහෙ තියන්නද? ඔළුවේ එකයි තව කොයිද? මොකද කරේ? අපි එහෙම මිනිස්සු නෙවෙයි. ඡන්දෙන්පත් උනේත් නැහැ. පැරදිලා අපත් නැතුව හිට මිනිස්සු හොරපාරෙන් ඇවිල්ලා ආණ්ඩු කරනවා. මේ රට ගොඩනගන්න වැඩපිළිවෙල මොකද්ද? ස්වයං රැකියාවලට කරත්ත බෙදෙනවා. කරත්ත 100ක් බෙදලා ස්වයං රැකියා ආර්ථිකය ගොඩනගා ගන්න. යක ඕක ගැට ගන්න කිව්වත් දුන්නනම් හරි. කරත්ත විතරක් මදි. 2048 ආණ්ඩු හදන්න හද කරත්තට ගැට ගන්න ඕන මුළු කෘත්‍යාධිකාරී මණ්ඩලෙම. තිබිච්ච සමන්ලවේ වතුර ටික දුන්නේ නැහැ. දැන් ඒක පිදුරු වලට වතුර නිකුත් කරනවා. 2048 රට හදන්නේ කොහොමද? රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.